ආයුබෝවන් විදුසර විද්‍යා ප්‍රබන්ධ සිනමාව හරහා අද අපි කතා කරන්නේ ලූපර් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැන 2012 සැප්තැම්බර් මාසයේ ලොව පුරා තිරගත වීම ආරම්භ වූ ලූපර් බ්‍රේන් ජොන්සන්ගේ අධ්‍යක්ෂණයක් බෲස් විලස් ජෝසෙෆ් ගෝඩන් ලෙවිට් හා එමිලි බ්ලන්ට් ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා චිත්‍රපටයට පාදක වන්නේ 2044 වසරේ ඇමරිකාවේ කැන්සාස් නගරයයි වයස 25ක තරුණයෙක් වන ජෝ නගරයේ සිටින කුලියට මිනී මරන්නන්ගේ කණ්ඩායමක සමාජිකයෙක් ලූපර් වරුන් ලෙස හැඳින්වෙන ඔවුන් මරා දමන්නේ සාමාන්‍ය මිනිසුන් නොව අනාගතයෙන් ඒ කාලයට එවනු ලබන මිනිසුන්වයි 2074 වසර වන විට ලෝකයේ කාලතරණ යන්ත්‍ර නිපදවීමට සමත් වුණත් පසුව ආණ්ඩු මගින් එම යන්ත්‍ර භාවිතය තහනම් කරනවා ඒත් ඒ කාලයේ ලෝකයේ සිටින රේන් මේකර් නම් පාතාල නායකයෙකුගේ යටතේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලියක් එවැනි යන්ත්‍රයක් තමන්ට අවශ්‍ය මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සඳහා රහසිගතව භාවිතා කරනවා 2074 වන විට භාවිතාවන ලුහුබැඳීමේ තාක්ෂණයන් නිසා පොලිසියට හසු නොවන්නට මිනිසකු මරා දමා සැඟවීම බොහෝ අපහසු කාර්යයක්. ඉතින් ඔවුන් කරන්නේ මරා දැමීමට අවශ්‍ය මිනිසුන් අල්ලා අත්පා බැඳ මුහුණු වසා අතීතයට යැවීමයි. ඒ ඝාතන කළමනාකරණය කිරීමට අතීතයේ ජීවත් වන ඇබේ නම් පුද්ගලයෙකු කටයුතු කරන අතර ඔහු ජෝ වැනි ඝාතකයින්ට අනාගතයෙන් එනම් පුද්ගලයන් අතීතයේ මතුවන වේලාව හා ස්ථානය දන්වනවා. ඝාතකයන් කරන්නේ සූදානම්ව හිඳ එවැනි පුද්ගලයන් අතීතයේ මතු වූ සැනින් මරා දමා මලසිරුර සැඟවීමයි. ඝාතන ගාස්තු ලෙස ලැබෙන්නේ රිදී කැබලි. ඒවා ඝාතනයට ලක්වන පුද්ගලයාගේම ශරීරයෙහි එල්ලා එවනු ලබනවා. අතීතයේ ජීවත් වන මෙවැනි යම් කුලී ඝාතකයෙකු 2070 වසර දක්වාම ජීවත් වුවහොත් අපරාධ කල්ලියේ රහස් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා ඔහුවද අල්ලා අතීතයට යවා ඝාතනය කරනු ලබනවා. එසේ ඝාතනය කිරීමට යවන්නේ එම කුලී ඝාතකයාගේම තරුණ ස්වරූපය වෙතටයි. එසේ අතීතයේ ජීවත් වන ඝාතකයාගේම අතින් ඔහුගේ අනාගත ස්වරූපය ඝාතනය වීම හැඳින්වෙන්නේ ලූපය වසා දැමීමක් ලෙසයි. ඒ සඳහා ගෙවීම් රත්රන් වලින් ලැබෙන අතර ඉන්පසු එම ඝාතකයාගේ කොන්ත්‍රාත්තු අවසන් වෙනවා. එක්තරා දිනක ජෝ තමාගේ ඊළඟ ඝාතන කොන්ත්‍රාත්තුව කිරීම සඳහා පිටත්ව ගොස් සිටින විට එතැන මතුවන්නේ අතපය ගැට නොගසන ලද මොහුන නොවැසූ පුද්ගලයෙකු. කලබලයට පත්වන ජෝ ඔහුව මරා දැමීමට උත්සාහ කළත් අනාගතයෙන් ආ පුද්ගලයා ඔහුට පහර දී එතැනින් පලා යනවා. එම පුද්ගලයා ඝාතනය කිරීමට ගෙවීම් වශයෙන් අනාගතයෙන් එවා තිබෙන්නේ රත්රන් කැබලි බව දුටු ජෝ තේරුම් ගන්නේ එය අන් කවරෙකුවත් නොව අනාගතයෙන් ආ තමාගේම ස්වරූපය බවයි. ඒ සමග චිත්‍රපටයේ සංක්ෂිප්තව දිගහැරෙන්නේ අනාගතයේ සිට ආ ජෝට අයත් කාල රේඛාවේ තොරතුරුයි. එහිදී ජෝ කිසිඳු බාධාවකින් තොරව අනාගතයෙන් එන ඔහුගේ අනාගත ස්වරූපය මරා දමනවා. එතැනින් ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් වන නිසා ඔහු තමා උපයාගත් ධනය රැගෙන චීනයේ ෂැන්හයි නුවර පදිංචි වනවා. දැඩිව මද්‍රව්‍ය ආදියට නැඹුරු වෙමින් ඔහු එහි ගත කරන්නේ අධි සුඛෝපභෝගී ජීවිතයක්. කෙසේ හෝ වසර ගණනාවකට පසු ඔහු සතුව තිබෙන මුදල් අවසන් වෙනවා. ඉන්පසු ඔහු ධනය ඉපයීමට කරන්නේ ෂැන්හයි වල අපරාධ කල්ලිවලට සම්බන්ධ වී කටයුතු කිරීමයි. මෙසේ දිගු කාලයක් ගත කිරීමෙන් පසුව අවසානයේ ඔහුට ඔහුගේ සිත දැඩිව බැඳී යන පෙම්වතියක් හමුවනවා. ඉන්පසු ඇයගේ උදව්වෙන් මද්‍රව්‍ය භාවිතය අතහැර දමන ඔහු ඇයව විවාහ කරගෙන ඇය සමග සතුටින් ජීවත් වනවා. මෙසේ කාලයක් ජීවත් වන විට එක් දිනක් රේන් මේකර් පාතාල නායකයාගේ ගෝලයන් ඔහුව පැහැර ගන්නවා. ඒ අතීතයට යවා ඔහුව මරා දැමීමට. ඒ පැහැර ගැනීම අතර අවාසනාවන්ත අන්දමින් ඔහුගේ බිරිඳ මිය යනවා. අතීතයට යැවීමට කාලයානය අසලට ගෙන ආවත් එතැන සිටි පාතාල සමාජිකයන්ට පහර දී ජ
ජෝයින් නිදහස් වීමට සමත් වෙනවා. නමුත් ඒ වන විටත් ඔහුගේ බිරිඳ මිය ගොස් සිටින නිසා ඔහු එතනින් පලා යාමට උත්සාහ කරන්නේ නැහැ. ඔහුට උවමනා කරන්නේ අතීතයේ ගොස් අනාගත සිදුවීම් වෙනස් කර තම බිරිඳව බේරා ගැනීමට. කාල යානයේ ක්‍රියාත්මක කර අතීතයට ගොස් තමාගේම තරුණ ස්වරූපයට පහර දී පලා යාමට ඔහු කටයුතු කරන්නේ ඒ අනුව. එතැනින් පසු චිත්‍රපටයේ කතාව නැවතත් සාමාන්‍ය පරිදි දිගහැරෙනවා. තරුණ ජෝ යන එන තැන් වයසක ජෝ දන්නා නිසා ඔහු තරුණ ජෝව හමු වීමට ගොස් තම බිරිඳ මරණයෙන් බේරා ගැනීමට ඔහුගෙන් උදව් ඉල්ලනවා. ඔහුගේ සැලසුම යම් දිනක රේන් මේකර් නම් පාතාල නායකයා බවට පත්වන එම කාලයේ කුඩා දරුවා මරා දැමීමට. එහෙත් ඉතා ආත්මార్థකාමී පුද්ගලයෙකු වන තරුණ ජෝ ඒ ප්‍රතික්ෂේප කරනවා. ඔහු අනාගතයෙන් ආජෝට පවසන්නේ ඇයගේ ඡායාරූපයක් පෙන්වන ලෙසටයි. එවිට අනාගතයේ යම් දිනයක ඇය හමුවන විටම ඇය හා කතා නොකර ඉවතට යාමට හැකියයි ජෝ පවසනවා. එවිට ඇය ඔහුගේ පෙම්වතිය හෝ බිරිය බවට පත්වන්නේ නැති අතර ඒ නිසා ඇය මිය යන්නේ නැති බව ඔහු පෙන්වා දෙනවා. නමුත් තමාගේ ආදරය අහිමි කර ගැනීමට වයසක ජෝ කැමති වන්නේ නැහැ. ඒ අතර ඇබේගේ ගෝලයන් ඔවුන්ව මරා දැමීමට එතැනට කඩාවැදින අතර ඔවුන් දෙදෙනාම එතැනින් පලා යනවා. පලා යාමට පෙර අනාගත ජෝගේ අතේ ඇති සිතියමක කෑල්ලක් උදුරා ගන්නට තරුණ ජෝ සමත් වෙනවා. ඔහු එහි නිවසක් සලකුණු කර ඇති අතර ජෝය සොයා යනවා. හුදෙකලා නිවසක් වන එම නිවසේ ජීවත් වන්නේ සාරා නම් තරුණ කාන්තාවක් හා සෙඩ් නම් ඇගේ කුඩා දරුවා. ජෝ සතුව තිබෙන සිතියම් කෑල්ලේ තිබෙන ඉලක්කම් සෙඩ්ගේ උපන්දිනය හා ඔහුගේ උපන් රෝහල දැක්වෙන ඒවා බව සාරා හඳුනා ගන්නවා. එය රේන් මේකර් ඉපදුණු දිනය හා රෝහල බවත් එදින එහි ඉපදුණු දරුවන් 3 දෙනාම මරා දැමීම අනාගතයෙන් ආ ජෝගේ සැලසුම බවත් තරුණ ජෝ තේරුම් ගන්නවා. ඔහු එම නිවසේ නතරවන්නේ අනාගත ජෝ එතැනට පැමිණියහොත් ඔහුව මරා දැමීමේ අදහසින්. ඇබේගේ ගෝලයන්ට අවශ්‍ය අනාගත ජෝ මරා දැමීම වුණත් තරුණ ජෝව මරා දැමීමද එය පහසුවෙන් කළ හැකි මගක් නිසා අනාගත ජෝ ජීවත්ව සිටිනාතුරු තරුණ ජෝටද මරණ තර්ජනයක් තිබෙනවා. කෙසේ හෝ මෙසේ නිවසේ නතර වී සිටින අතරතුර සාරා හා තරුණ ජෝ අතර ආදර සම්බන්ධතාවයක්ද ගොඩනැගෙනවා. මේ අතර ඊළඟ දිනේ ජෝ අවදි වන විට ඇබේගේ ගෝලයෙකු වෙහි පැමිණ සාරා වෙත තුවක්කුවක් දිගු කර ඇයව ප්‍රාණැපයට ගෙන තිබෙනවා. ඒ මොහොතේ අවදිව එහි පැමිණෙන සිඩ් මෙය දැක කලබලයට පත්ව අධිමානසික බලයකින් එම මිනිසාව මරා දමනවා. සිඩ් යනු සාමාන්‍ය දරුවකු නොවන බවත් අනාගතයේ දිනක රේන් මේකර් නම් පාතාල නායකයා බවට පත්වන්නේ අධිමානසික බලයෙන් යුත් සිඩ්ම බවත් තරුණ ජෝට පැහැදිලි වනවා. මේ සමගම අනාගතයෙන් ආ ජෝද සිඩ්ව මරා දැමීමේ අදහසින් එහි පැමිණෙනවා. ඔහුව වළක්වන්නට තරුණ ජෝ දරන උත්සාහය අසාර්ථක වන අතර සිඩ් සහ සාරා අසල වගා බිමක් වෙත පලා යනවා. නමුත් අනාගතයෙන් ආ ජෝ තුවක්කුවක් රැගෙන ඔවුන් පසුපස එන නිසා සිඩ්ව වගා බිමෙහි සැඟවෙන්නට යවන සාරා ඔහුට වෙඩිතැවීම වළක්වන්නට කලිහක් මෙන් සිඩ් හා අනාගත ජෝ අතරට වී සිටගන්නවා. අනාගතයෙන් ආ ජෝ සාරාට වෙඩි තබන්නට සූදානම් වන අතර ඈත සිට තරුණ ජෝ මේ සිදුවීම දකිනවා. එහිදී ඔහු තේරුම් ගන්නේ අනාගතයේ දිනක සිඩ් සමාජයට වෛර කරන පාතාල නායකයෙකු බවට පත්වන්නේම ඔහුගේ දෑස ඉදිරිපිට තම මව මරා දමන මෙම සිදුවීම නිසා බවයි. තරුණ ජෝ සිටින්නේ අනාගතයෙන් ආ ජෝ එම ඝාතනය කිරීම වළක්වාලන්නට නොහැකි තරම් දුරකයි. වහා තීරණයක් ගන්නා තරුණ ජෝ තමා අත ඇති තුවක්කුවෙන් තමාටම වෙඩි තබා ගන්නවා. ඉන් ඔහු මිය යන අතර ඔහුගේ අනාගත ස්වරූපය වන අනාගතයෙන් ආ ජෝද අතුරුදහන් වී යන්නේ සාරාගේ ජීවිතයද බේරා දමමින්. සාරා හා සිඩ් නැවත එකිනෙකා හා එක්වනවා. සාරාගේ ආදරය නැවත සිඩ් වෙත ලැබීම නිසා ඔහු පාතාල නායකයෙකු බවට පත්වීමට ඇති ඉඩකඩද ඒ සමගම නැති වී යනවා.
काल तारणीय पदनाम करगत इता अपूर्व चित्रपटया क्लेश लोप हंदुनवा दिए है कि ये विनसंद में कथावक अपेद्रिय गिनहर दक्षणवा एकम पुद्गलेक हुआ तमंटले बिन जीवन अध्यक्षीम हमुवे सह मुलिन्ब विनस चरित देखक पवट पत्वी में है कि आव ये मनाव विदाह दक्षणवा मेवनि तवत् रसवत् विद्या प्रबंधयक समग नवत हमुएमु रेंदे सिटिन्न विदुसर यूट्यूब चैनल या समग अलुत वीडियोस के अपडेट्स देने गन्न विदुसर यूट्यूब चैनल के सब्सक्राइब करन्न नोटिफिकेशन वलट बेल आइकन एक क्लिक करन्न।